ආයුබෝවන් තරුවන් සරණයි. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ සදගිරි සෑය හන්තානේ. එතකොට හන්තානේ අපි කිව්වොත් එහෙම මහනුවර දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ ස්ථාපනය කළ තියෙන විශාලම දාගැබ තමයි සදගිරි සෑය. සෑය අපිට කියන්න පුළුවන් ඒ වගේම තමයි. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3720ක් තමයි හන්තාන කඳු මුදුන කියන්නේ. ඒ අතරනොත් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3039ක් උඩින් තමයි මේ සදගිරි සෑය පිහිටවල තියෙන්නේ. ඉතින් ඔබ ඕනම කෙනෙකුට දායක වෙන්න පුළුවන් තව චෛත්‍යයකට තව දායකව ඇතුළත සහ පිටත ගොඩක් තියෙනවා අලුත් වැඩිය ගන්න සහ තව ඉදිකිරීම අවසන් නැහැ. ඉතින් ජනතා අරමුදලෙන් තමයි මෙච්චරක් දුර හදාගෙන ආවේ අපි. ඉතින් මේ චරිතය මේ විදිහට බිහිවෙලා මේක ධර්මදානයක් වෙන්න සීනයක් වුණේ සදගිරිසෑ විහාරාධිපති ශාස්ත්‍රවේදී ගගසිරිපුර ධම්මාලෝක හිමිගේ සිහිනයක්. එතකොට මේක අපිට මුලින්ම මුල්ගල ගල තිබ්බේ. ඉතින් මුලින්ම සදගිරි සෑය මුලින්ම මුල්ගල තිබ්බේ 2017 ජනවාරි 27 වෙනිදා තමයි මුල්ගල තිබ්බේ. මුල්ගල තියලා ඉවරලා වසර 5ක් ගත වෙලා තිනවා සෑය සාධාරණ කිරීමට. ඒ වගේම තමයි මුදලින් ගත්තොත් එහෙම රුපියල් 160,000ක්. ඇත්තටම මේ මුදල් වල ඒ මුදලේ අගය ගත්තාම කෙනෙකුට හිතන්න පුළුවන් ඒක ලොකු අගයක් මෙහෙමයි කියලා. ඒ වුණාට ඒ සිතුවිලි සහ ඒ අත්හැරීමේ ගුණය ඒ මුදලේ ඇති වටිනාකම සුණු විසුළු කරනවා. අපි ඒක තමයි අගය යන්න ඕනේ. ඉතින් අපි දායකමගෙන් බලමු. ඉතින් ඔබට හැකි අයරෙන් උපරිම ආකාරයෙන් දායක වෙන්න පුළුවන්. කොහොමත් දෙස් විදෙස් ඕනෑම කෙනෙක්ගේ හිත්වල ඇදිලා තියෙන තැනක් තමයි මේ හන්තාන කියන්නේ. ඉතින් හන්තානට සහ නුවර දළදා මාලිගාව දළදා වංශයේ වැඩ ඉන්නවා. ඉතින් සංකේතවත් කරන්න දළදා මාලිගාව සංකේතවත් කරන්න චරිතයක් නොතිබුණ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේගේ සිහිනයක් වුණා කවදා හරි චරිතයක් හදනවා කියන එක හන්තානේ. ඊට පස්සේ ඒක 2000 තමයි, ඒ කියන්නේ අධ්‍යාපනය ලබන ගමන් තමයි සිතුවිල්ලක් අයත් වෙන හිතට මේ දේ කරනවා කියන එක. ඊට පස්සේ 2014 අධ්‍යාපනය ලබන ගමන් තනියම ඇත්තරම නිමැවුම් කරු වහන්සේ ඊට පස්සේ 2017 මුල්ගල තියාගන්න හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ වසර පහක කාලයක් තුළදී දාගැබ මේ විදිහට ජනතාවට වැදපු දා ගන්නට සමාජගත කරන්න ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබිලා තියෙනවා. ඇත්තම ඒක තමයි අපි අගය කරන්නේ. බොහොම ස්තුතියි.